ච්චර හෙවත් මේකනිකහර අපි සාමාන්‍ය බස්සා හරි තියන්නේෙවක්කඩේ හකුරයන් ෝගෙනකි හකුර ටිකවක්කඩ හැඟුත් මොකදින් දැම මේ අප උපේ උපේ දනයට මොකද කරන්න කියලා බදු හන්දුුරු කියයෙන් ඒක එන බෝගයේ බංජයි හිදාප කියන තැන්පත් කරල තැ හිදන් කරනව කියෙන් අපි දැම් බැංකෝකදානයිට ගාථාව මතක තියෙනවාවන් ඕ ඔතන්න එකතු කරනවා ඒ විදිහයට කරණ කෙටි පස්ස දාහයක් තින එක ලකුණ විසක් මාජය තුළ මිනිෙක් සුදු පාතක බැලි බැබල ඉන්නවන උග හි දැ යා හොදයි කලහිත න මේ බාණ්ඩ දෙකම එකළඟ තිබ්බොත් අපි මේ කඳුනගන්න ක්‍රමය දන්නේ නැත්පා අපි මේ දෙකටම නැට නන දැන් අපි උපේපු ධනය කොහොමද පරිහරණය කරන උබ දෙලා තමන් හරි කලම න තකොට එතන අපේ ගිහිල්ල තමන්ගේ ධනය එකාත නිදර්ශන සහිත අපි ඉදිරිපත් කරන කාරණ අසත්‍ය නොවිය යුතු තැමුණේ අදත් අපි අපහන් වැට ආරම්භකීමට සුදනම් වෙන්නේ ඉතින් ප්‍රහාමුදුනේ අපි පහන් වැට නරබන ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීමක් තිබුණ. මේ ළඟ එන සාමාන්‍යපල විබහගේ ඉඩක්ක කරගත්ත ප්‍රශ්න වලින් ප්‍රශ්න වලටි පිළිතුර දෙන්න පුුවන් කියලා ඉතින් අප හදුරන අපි බැලුව මේ පහන්වට අපි ඒ වගේ දිචානාතයකටි ගිහිල්ල මේ වැඩසරහන්න තුළින් ළමයිට සාමාන්‍ය පෙට හුණ දෙල් මට බද්ධර්ම විශෂයට කරුණු කීපයක් එකතු කරන්න ඉතින් අපේ හදුරන අර අපි කියිය සතියේ නවත්තපු කතා බහත් එකතු කරගන. මංහිතුව අපි මේ ප්‍රශ්නි තුලින්ම යන්කි වැඩ සටහන එට අපි හමුුව මට හම්මුණනා ප්‍ර්නයක්ද අපි ගේිය සතය කතා කර වියගපජ්්‍ය සූත්‍රය ගැන ත හමුුර මේ ට හම්ච්ච ප්‍රශ්නයක් තමයි මේ වියගපජ්ජ සූත්‍රය නිගමනය කරමින් ියග පපජ්්‍ය සූත්‍රය යොදා ගනිමින් මේ ධනය රැක ගැනීම දැන් අපි කලින් කර කර උත්සාහය ධන හම්ිරන විදි ධර්මික ැකයා කහිපයක්ග අපි කතා කරා මේ විදියටට හම්බ කරගන්න ධනය අපි කොහොමද රැකගන්න කියලා ව්‍යග වජ සත්‍ර ඇසුරේ අපිට පහදන්න කියලා ප්‍රශ්නයක් ඇවිල දිබ. අපි හමුව අපි එතනින් අද කතාාව පටක් ගම. තෙරුවන් සන්නයි හැම දෙනාටම ඇතම පුතා මේ අපි කතා කරා සාකච්ඡා කරා ව්‍යග්ග පජ්ජ සූත්‍රයේ දීජානු කෝලිය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරා කාරණා හතරා. ඒ කාරණා හතර මම නැවත නැවත මතක් කරන්නේ දරුවන්ගේ අවබෝධිය සඳහා. දරුවන්ගේ සහි කැඳවීම සඳහා මේ කාරණා හතර මතක තියෙන්නට ඕනි. ඒ කාරණා හතර තුළ තියෙනවා උට්ටාන සම්පදා ආරක්ක සම්පදා කල්්‍යාන මිත්ත සහ සහ සම ජීවි කතා කියලා. එදට අපි පසුගිය වැඩසටහනදී අපේ ශ්‍රාවක පිරිස්ස දනුවත් කරන්නට ඒදනා කොහොමද උත්සාහවන්තවෙන්නේ උත්සාහය කොහොමද ගොඩ නග ගන්න කියලා. කාරාව පිහිළඟට එනට වෙනි රණාවට එනකොට දෙවිනි කාරණාව තියනවා දියුණු වෙන්න ඕන පුද්ගලය රැකගන්න ඕන ක්‍රමටික ආරක්ක සම්පදාව කියන ආරක්ෂාව රැකගැනීම දැන් අපි සල් මිලමුදල් කොච්චර හම්බරත් කොච්චර හෙව්වාත් මේකනික අපසාමාන්‍ය බස්සාහර තියන්නේෙක්කඩේ හකු හැන්ෝග කිය දැ හුරටික වක්කඩ හැඟගොත් මොද වෙන්න තාමත් ටි කාලා පරිචේ ද තුල එක ද ල හොය න්න්නත්න්න. ඒ වගේ අපි උපයෙන්ලද ධනය හරි ක්‍රමවේදයක් තුළ අපි මේ ජීවිත එකතු කර ගත්තේ නැත්ත. හරි විදියට පරිහරණය කරෙන් නැත්තා. හරි විදියට ආරක්සා කර ගත්ත නැත්තා මේ ධනට මකොද වෙන්. නිකම් අර පරණ කතාව වගේ මේක විනාස වෙලා යනවා. එතට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව අපි කතා කරනකොට අපිට ගොඩනගාගත්ත යුතු නැත මේේ අපි උපයක්ගත්ත ධනය ආරක්සා කර ගඩ. ආක්ෂරගන ක්‍රම කිහිපයක් දේශනා කරනවා මේ සූත්‍රයටම සම්බන්ධ තවත් දරුවට වැදගත්වන කාරණාවමං මේ වැඩසට හන්දි නිතර නිතර මතක් කරන්නේ දරුවන්ට වගේම වැඩි හිටි කෙනෙක්ට මේ මුළු මහත් සමාජයටම අපේ මේ සාකච්ඡා ප්‍රධානමරමුණසා මේ සාමාන්‍ය පෙළ දරුවන් වගේම මේ සමාජයට සත්පුරුස පුද්ගලයන් පිරිසක් නිර්මාණය කිරීම එතකොට බුදුහම්දුර සිංගාලෝවාද කියලා සූත්‍රයේ ිහි විනය කියලා දේශ නක තොර ගිහි ජනතාව නිතර නිතර පරිශීල්ලන කළ යුතු සූත්‍රය ඇතම සිංහලවාද සූත්‍රයේ දරුවට වෙනම දහයස්ේනීද වන්නම සම්පූර් මුළු සූත්‍රයම අධිනිි කිරීම කටයුතු කරනවා එතකොට මෙන්න මෙහි බදුහාමුදුර සහිපත් කරන කාරණාවත්තියෙනවා ගාථාවක් තියෙනවා ඒකේන බෝගේයේ බුංජහිය දීහි කම්මං පයෝජයේ චතුතංච නිධාපය ආපදාසු භවිසති මේ අප උපේන ධනයට මොද කරන්න කියලා බුදු හාන්දුරුකයන් ඒක එන බෝගයේ බංජයි. එකකොට සක් මොනවා කරන්නගෙන පරි බොෝජන අපේ ජීවිත ේදින එදා වැඩ කටයුතු හාරපාන වස්නාවරන කටයුතුවලට බලන්න බුදුහාන්දුර පැදිලි කිීම අවරුදු දා සයිසියක් ගතවන එෙදා ඇත තීයට පැදිලි කිරීම අද සමාජයට කොච්චර අපිට භාවිතයට ගන්න පුුවන් අපි දැන් භාවිතා කරන විදිහෙන වැරදි වෙලාදීන් එතකොට එක කොටසා පරිභෝජනය දුහි කම්මං පයෝජයේ කොටස් දෙකක් කමගොද කරන්නවා. පරි කොටස් දෙක් ආයෝජනය කරන්නවා. යජනය කරන්න කියන්නේ අපි මේ උපේන ධනය තවට්ටිකක් වැඩි කර එතකට සමහරය අපි මුලයින් දම්ම කතා කරවගේ මේ දහම පිබඳව. රිනාාත්මක සංකල්පනතින් මේ සමාජය තුල තිනන්නේ මිනිසුන් රිනාත්මක සංකල්පම ධනයට හැමදිලෙන් පරිත්‍යයා කරන්න දන් දෙන්න එකේ නොහම නේද. ඔබ ජීවත්වන සමාජයේ මේ හැම කෙනෙක් තුළමතියන මේ විදි සංකල්පයක් එතකොට අන්න ඔත්ර නද බල බුදුහන්ර කිසිම දනකි කිය ලානෑන. යෝජනය කරන්න එපාගල නඟ උපයපු ධනය ව්‍යාපෘති සඳහා යෝදවන්නද ඔන්න දැන් ඔබගේ දනය ඔබ හීනවෙනවද කවදක්වත් හීන වෙන්නේ එතකොට ධනය ආයෝජනය කරනවා සතු තංච නිදාාපයේ හතර වෙන්නකොට සමකද කරන එක නිධාපයේ කියනෙ තැන්පත් කරලත නිදං කරනව කියෙන් අපි දැ බැංකෝකදාන වගේ ඇයි දාලා තියෙන්නේ ආපදසු භවිස්සති විපතක් කරදරයක් වෙච්ච වෙලාවට ප්‍රයෝජනයටගන්න. දැන් මේක පශ්නයක් ලියාගෙන යනකොට ගලප පන්න පුළුවන් හොඳ ලස්සන්නට අපේ ජීවිතයේ උපේපු ධනේ ඔන්න ආරක්ෂා කරන අපි එක්ම තැන කියයල තිබ මොකද වෙන්න. අපි උපයපු ධනේය එක දැන තිල හොරහතුරන් අරගව ඔන්න බුදු හාමුදුරුව ව්‍යග පජ්ජ සූත ෙදිි පැදිලි කරනවා කාරණක් කීපය. එකක් තම රජයට රාජ සන්තක කරම. අපි සමහර වෙලාවට අපි ගාව ධනේ වැඩි කියලෙම ආරංජුනන් මොකද වෙන්නේ මොක්කහරි ක්‍රමවේදයකින් රජ සතක කරන්න පුළ මොක්හරි වරද පටල වෙන්න පුළුවන් එතක අපීවා නිවැරදි ක්‍රමවේදයන් වලට සුරක් සිතකරගන්නවා රජේයට අයිති වෙන්න පුලුව. ඊලංක කාරනාව දෙදනිකාන සොර සතුරන්ගෙන් හානිවෙඩ පුලුව. අපි ගාව ධනය තියෙනවා කියලා අපි ප්‍රසිද්ධ කරගන්න කියාගෙන මං කියන්න හංගගෙන ඉන්න කියලා. එතකොට අපි හොරහතුරන්ට ගණ්ඩ බැරිවෙන විදිහට පරි සංගරග අපිත් දැනගන්නවට පාර යනකොට පාරය යනයනකොට අප මේ මාල්ල වල්ලූ පැලදගෙනනවා දැමවගේ කාලෙහිම පැලදකි නොවා දපුත දැන්සම අපිට අත්දැකීම් තියනවා මිනිසුන්ගේ පොරහතුරන් මේ රත්තරම්බඩට කන ගලවගෙන යනවාවනේද කන ඉරාගෙනයන වෙල්ල ගලවන බෙල සමහල්ලන්ම නිස්සු මැල්ලත් තියවා. එචරකට හන. එතකට මේ වගේ කාලය වෙලා කාල පරිච්චේදයයක් තුළ අපි ඒ පැළලඳගෙන යනක අපිට අප අපේ ජීවිතයට රත්තරබඩන අපිට ඕන වෙලාවක හදාගන්න පුළුවවා හැබ අප ජීත අපි නැවතාය හම්බන්නේ හානියක්ක් වුණු? ගද ආරක්ක සම්පදාව තුළ අපේ දන හොර හතුරන්ගේ ආරක්සා කරගන්න තියනව කියලා පදර්ශනය කරන කිය සම්හල්ලට සමාරය ලොකකට මේ සමාජමාධ ජාලවල එහෙම කොහැරි ගමනක අපි මේ ගමනයන රරිහන යන ගෙදර ක්කම යනවා එතකට මොකද දෙෙන්නේ හොර හතුරටි ගහි ගෙදරටික ාන්ට ගමන ගිල්ලඇද මොකදලාති සුද්ද කරලා තිී එකට්ටි අප අපේ පනිිවිටේදී ලතිී තකන මේ සමාජමාධ ජාල පවා පරිහරණය කරනකොට ඒරු ගන්න ඕන තමන්ගේ ආරක්ෂත භාවය සහ තමන් යන්න ඉතාාවරක් ගෙන වැඩ කටයතු කරන්න තොර සොර සතුරගේෙන් වෙන හානී වක්ක ගන්නවා දෙවෙනිකාරන තුන්නි කරනාව ගින්නෙන් ජලයෙන් විනාස වෙන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා අපි ගංවතුර අතියන පැතිවල ජීවත නොන ඒ අස්ථාවන් වල සුරක්ෂත වෙන විදි අපි ඒවට හානි නොවන විදිහට වග බලාගන්න ඕය අපි දන්නේ නෑෙන් අපට විපත් කර ත්වයක්ක ේදකල් එතකොට එහෙම නොවෙන විදිහට අපිය සුරක්ෂි කරගන්න වග බලාගන්න එම ලි ිල්දරව ඇල්දාලා හිටියොත්ත හෙම ඒවා හානිවද තියන ප්‍රවණතාව ඩි හිද අපට හම්බච්ච දනයම කරන්නට. ඇම අරක්සාකරගන්න ඕනේ ගින්නෙන් ජල. හතරවැනි කාරණාව තමා පිය නොකරණයගේ අතට හම්බනි. තැං ගදාාරණයකද මම මදැන් ධනය උපයයාගෙන උපයාගෙන යන ොම දනී ගොඩගාගනන්නවා යම් අවස්ථාවක මට මරණයට පත්වෙන්න්න වනාගේමු එතකට මැති නැති කෙනෙ ග අත ම මගේ ධන ඔක්කෝමට කිය. එම වඩ ලුවන් අවස්ථාතිය නම් ඒහින්දා ඒවා නිවැරදි කළමනා කරණයකින් යුක්තව මනාකොට පරිහරණය කරන්නටට සුරක් සිත කරන මේ විදිර ධනය ආරක්ෂාකරජන්නේ එක තමා බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම ධනය ආරක්ක සම්පදාව තුොළ පැහැදිි කර මේ මේ කරුණ පැහදිි කල දෙම තවත් අදගත් කාරාවක් කියන්නම් බුදු හාන්දුරෝම් පැදිලික නො දනය වාස වන ධන විනාසමක හයා මේ ධන විනාසමක හයේදී නොද පලවෙනි රන සාව. දැන් ඔයගොල්ල උපයපු ධනය. අරක්සා කරගන්න නොවනේ දැන් සුරාවට යම් කිසි කෙනෙක් ලොල් උනොත් මොක දෙවෙන්නේ. තැන් බලන්න වර්තමාන සමාජයේ මිනිස්සු තමන්ගේ සරීරයේ මහන්සි කරලා මහන්සි කරලා මහන්සි කළ දවසම මහන්සි වෙලා. ගෙදර පරිසරය ඇතින දරුව මුණපුරෝ කණ්ඩ අඳින්න පලදිින් හරි අමාරුවේ. තමන් උපයපු ධනය සුරාාවෙනුවෙන් අපිගේෙමු දාහක් විපෙව්වා කියල දාහෙෙන් හත්්‍යිය පනහක් දා අටසීයක්ම වේදන් කරනාව සුරාව හර ගෙදරමිනි සුබඩ කියන්න හයාත් දෙන්නේෙ බඩකින්නේ. එතට බලන් සුරාව හින්ද තමන්ගේ ධනයමකද වෙන්නේ. නිකම්ම විනාශස වෙලාන පලවෙනි කාරනාව දෙනි කාරනාව නොකල්ලේ වීදි සංචාරය. අපි සුදුසු නෝන වෙලාවන්වල නොේක් ප්‍රශ්නවලට පැටලෙන්න්නද බලට අවේලාේ ගමන් කරන්නගේල ඒකාලෙත් එහෙම ප්‍රශ්න තිබ්බා. මේකට මම තවල් පුංචි කාරණාවක් එකතු කරන්න රාධ අපි ධර්ම රධර්මය තුළ ගොඩක් පැහදිි කිරින්ින දහන්රුවය මේ සමාජය තුළල මිනිස් ුක්ති විද විදිෙන ිදුහන්ක පැදිලි කරන මහදන සිටතුමාගේ කතාාව මතකද පුතාට. මහදන සිටතුමා එයාට හිටිය දර දරුව පුතක් හිටිය. මේ පුතාට මෙ පිය පාර්ශවේ දහාට කෝටිය ධනේ දෙන්නටම මේ අට විහා කරලත් දෙන කාන්තාවක් එයටටත් ධනය තිබා මෙ අටත් දනිද මහා ධනයක් තිප දෙන්නේ අමතත්තම මේ දරු ඉපදුනහ මොකද කර කල්පනා කර මට මිච්චට ධනය තියෙනවා ඇති මෙ ඉගෙන ගන්න ඕනිද ඉගෙන ගන්න ඕනෙ ධනයයා කරන අන්ති නොකදුන්නේ මේ දෙන්න නොයෙක් නොයෙක් දුරාචාර වැඩවලට අහුනා පාපමිත්‍රයඇසුලට ම කියන කාරණා තුළලත් මේ කට්ටිය ඇැබැහවුුණ කරුණා තියෙනවා එහෙම වෙලා ඔක්කොම ධනය නැති කරගෙන අන්තිමට බුදුහන්දරු දැන් දානයවන්දල වන්න මහා සංගරන්න දාලන දානශසාලාවේ අවසානයේද කෙලවර මිනිසුන්ට ඉතුරුවවෙච්ච දාන දෙනවා මිනිස්ු ඇවිල්ලා. එතකොට මේ දෙන්නත් අර හිල්ල එච්ච තැටියක් අතේතියාගැෙන පෝලිමේ ඉන්නවා. ආහාර ඉතුරු ආහාර ගණඩ ආං එවිලාත බුදුහන්ද්‍ර ගැන මේ විච්චර කෝටි ගානක් ධනය තිබ්බ දරු වර්තමාන සමාජිත් බලන්න හරියට දෙමාපියන්ගේ මඟ පෙන්නීම නැතුව සහර දරුව අි ක දනවත්තායට මේ පහරක් ගහනවනෙමි ඒ ඇය හරි කළමනාකරණයකින් යුක්තව පරිහරණය කරන්නඩ පොරුදු නොකිරීම මතයිඇගේ ධනය විනාසය ව නොකල්හි නොඒ කාකාරය වැරදි ක්‍රියාවන් වලට අපි අවේලා අන්නගියොත් නොයක් වැරදිවලට පෙළමෙන සමාජිතුල ඕන තරන් දුරාරතය අවලාේ සිද්ධ වෙන. එහෙද ඒ අවේලාවහි ගමන් කිරමි වලකින්නටන්. ඒවගේම උත්සව දර්ශනාදී ඇලෙනවා. සමහරයම අපි විනෝදය සන නේද අපි පාටි දානාව කියනන ඒවාගේ දවල්ලන්න මොකද වෙන්නේ මහාඇලිීමක්තියනවා හැමවෙලේ මුලු ජීවිතේම සැනකලිය පාටියක්ක් කරගෙනනන්නේ එතට මොකද වෙලා තින්නේ ඒගේ ධනයට මොකද ක උප්පාදනයක් නෑ අර සබන් කෑල ගෙදරට ගෙනාව මොකද වෙන්න. ගේනකොට ලස්සන්න තියෙන ිකටික ගාගෙන ඇති ගෙවෙනවා මෙයා අමත්තකයි ගෙවනවා කියලා අන්දි ල්ලාවටතම තේරෙ ික ගෙවිලවර තවක ගන්න නිකර ගඩ සල් ඇ ු මොකද. කු අමාරෝ කරනවන් ආඒ වගේ තමන්ගේ ධන වියදන් කරන්නනවා අර වගේ සැන කෙලි උත්වවාදයට යොමුණනා අප ජීවත්වන සමාජයනතර නිසුන්තියනවා එහෙම ඊළඟට ද කෙලි එකනෙ ඔය අපි කියන නොෙක් නොක්ආකාරය අපි විධාකාර විනෝද ක්‍රීඩා අද දේවල්ලට වේදන් කරන්න අපි කිය නයි කැසිනෝ කියර නේද අං ඒ වගේ දේවල්වලට නිතර නිතර මුදල් ගොඩක් වියදන් කරන්නනවා මොකද වෙන්නේ අර ධනයටටකොද ධන විනාස මකයා ධනේ ටික නැතිවෙලාෑනවා. ඊළඟගේ පාපමිත්‍ර සේවනි. යාලුව ඉන්න අපිට වරදිනකොට කවරුත්න තියනකොට මොකදින් අර ධනය තියෙනවන ඕන තරම් ඉන්න. වට පිටඇේ නො න නාස වෙන විදිහේ. එදකොට අලසකම කමලිකම් අපි කලින් මත්‍රකාව තුලද කතාර මනිස්සුතුල කම්මරිකම දීක බහල වෙනවන ඒයාගාව තියෙන ධනේ රැක ගඩ වෙන්නේ නෑ. ඔන්න මෙන්න මේ කාරනා ටික තුළින් අපේ ජීවිතයට එකතු කරගත්තා හම අපි උපයපු ධනය අපි රැස් කරගත්ත ධනය මොකද කරන්න පුළුවන් ආරක්ෂ කරගන්න පුළුව ඔන්න දැන් අපි ධනය රැකගත්තා අපි හම්බ කරගත් ධනේ ටික පිළිවලකට ටිකෙන්න්ටික ටිකෙන්ටික ආරක්ෂා කරගත්ත මේ ආරක්ෂ කරගත් හම ඔන්න අපි තම යම්තැනකටේනවා අපි දැන් අද අද ජීවිතයේ මේ පාඩං වලින් පෙළපොතේ මේ තියෙන පාඩංවල කාරණනා ටිකක්නැ අපි මේේ දරුවන්නට මතක් කල දෙන්නේ. එතකොට මේ කාරණ තුලින් මේ කියල දෙන වෙලාවෙ ජීවිතේ ඉගෙනගන්න වෙලාවේ මේක ජීවිතෙට එකතු කරගන්න. කවදහරි දවසක ලොකු මහත් වෙලා. යම් අපහසුතාවේකට හරි යම් පීඩායවකට හරි පත්වෙච්වෙලවට මතක් වෙඩ පුළුවන් අපි ඉගෙනගත්ත කාලෙ මෙහෙම පාඩ මත් තිබ්බන්නේ. අනේමං එදා, පාඩම් මගේ ජීවිතයටට එකතු කරගත්තා න්නං මට මේ විදිහ දෙයක් වෙන්න නෑන කියලා පසු තැවෙන වෙන තැනට පරහදා ගන්න නැතුව කටයුතු කරන්නං එකන අපි ද මේ කියලන ආනිි පසු තැවින් කවදහර දවසක හිතෙන්න්න පුුවන් අනම මෙහෙම දේවල් තිබ බමං එක ගත්ති න ජවිතන පසු තැවීමට පෙර තමා මේ අපි කියදේ ඔු එක කාරණාව ඒ වගේම අපේ ජීවිතය මේ මේ දැනගන්න දේ මේ ගැනගන්න දේ මං අර හැමදාම සිහිපත් කරනවා වගේ මේක විසයක් නෙමේ පාඩමක් නෙමේ මේක ජීවිත දර්ශනය ආ එහෙම දැන්වනහාම ජීවිතයට අනාගතේයටෝගොල්ල එකතු කරගත්තා හ මේ ජීවිතයට එකතු කරගත්තා හම ඔයගොල්ලො අනාගතයට කන ලොකුම ලොකු ආයෝජනයක් බවට පත්වෙන ම ගද මෙෙන මේ කරන්නවා. දෙවෙනි කාරණා අපය හැලිකර දැන් මේ කාරණාව එකතු කරගැන සාර්ථක උත්තරයක් ගුණ නගගන්න පුළුවන්. දැම කියපු කාරණාටික ව්‍යග්ගපජ්ජ සූත්‍රය කාරණාවලට ඉතරක් නෙමි. දියුණු වෙන පුද්ගලට ගඩ පුලුවන් කාරණා තියනවා. සමාජය අපි ජීවත්වෙන ජීවත්වයුතු ආකාරය දැඟ ළමයිගේින් වියූහ ගත ප්‍රශ්න කියලාහනව පචනා සයිලි දැ අපි ප්‍රශ්න පත්තය සැසන ේද මුලත් කර දනත් අප නැවත මක්ර මමු. පත්්‍රයක් සැකසේනවා කෙටි පස්්න හතලියකි ඒක ඉතිං අපේ සාන දැනුුවින් එකතු කරගන්න දේව අප ඉදිරියේදී ය අවස්ථාවක මේ කෙටි පස්න හතලිියහ කොහොමද සැකසයන මොනවාද ඒ සම්පූර්ණ මේ අපි අවරුදු දෙකක් පුරාවට ගෙනගත්ත දේවල් එකතු වෙලා තමා මේ කෙටි පස්්න හතලිය හැදෙන් එකෙන් දාය පන්තිය එකොල හන්ති පොත්් දෙකීම ඊළංඟට දෙවෙනිියටනවා කෙටි උත්තරලියන් උදාහරණයක් විදිහට දස පාරමිතාවන්න වලින් තුනක් නම් කරන්න. දාන දාන පාරමිතාව ශීල පාරමිතාව එක්කම් පාර දොවිදියට අප ගාථාව මතක තියෙනවාවනම් ඔන් ොත එකතු කරනවා. ඒ විදිහයට කාරුණ මේ කෙටි පශ්න විදහයක්ක්තිනක ලකුණු විසක් හමට ඊළඟට අපිියෙන්නේ විවහගත පශ්නයක රජනාසයිලි. ඒ පශ්නෙත් කොටස් තුනකට බෙදෙන එක කොටස්ස දෙක කොටස තුන කොටස කියලා පශ්නක හම ප්‍රශනම කොට තුනත් යඒ පලමණනි කොටස තිේ නම් කරන්න නම්කිරීමෙන් පස්සේ ඒ පිළිබඳ විහත නම් කරන ලදද පිළිබඳව කෙටියෙන් හඳුන්වන්. හැබැ තුන්වෙනි කොටසට එද්ද. අනිවාරෙන් තුන්වෙනි කොටසෙන් ආන්නේ ඔබේ ජීවිතයට මේක හුපයෝගි කරගන්න පුළුවන් කොහොමද කියන්නේ. එතකොට දැන් අපි දැනගැනන්න ඕන මේක ගලපන්න. ඕනම කාරණාව මේ අපි කතා කර පුද්දේ මෙිහෙමහෙම තියෙනව කියලා ගලපල තිබ්බන ඕනම තැනකට ගලපලතිබ් බනං දරවා සාර්ථකයි. හරථක පිළිතුරක් දෙන කෙනෙබවට පත්වෙන හද ඔන් අපි උත්ටාන සම්පත උත්සාහය කතා කර අරක්ක සම්පදා ආරක්ෂා දැන්තුන්ගනි කාරණ අතුන්ගනි කරනගේ කතාකරද අපි දැන් කලින් කතාව අපි කතාවන දෙමි කල්්‍යාන මිත්‍රය නතිරගන කොමද කියරගේ කල්ල ිතය නතිකර ප හද කොම බද දහ පත්ත අපි ිග්‍රහ කරන්න වගේ ප්‍රශ්න. පි තර ිතර හම්බෙන ිතර තර ජවිත මේ බුදු දහමින් කල්ල්‍යාන මිත්‍ර ඇසුලින් ජීවිතය ගඩ නගාගත හැකි ආකාරය පහදන්න නේද එතකොට ැ දැන් සමහල්ලට ව්‍යගපජ්්‍ය සූත්‍රයේ භාගට හි නෑන්න ඔබලන පශ්න පත්තර අධීක්ෂණ කරම වහන්න නෑ හැබැයි මේ කෙතිෙන කාරණ යම් යම් තැන්වලින් උඩට ඇරගෙන මතු කරලා අහල තියෙනවා ජීවිතයේ උපේනල්ලත් ධනේ ආරක්ෂ කරගන්න කොහොමඩනය ධර්මක උපේයන්නේ කොහොමද. හොට අර රණා දෙකම අප දැන් අාරයකින් හොඳ උත්තරයක් දරුවන්ට නිර්මාණයවෙල තියන අප ජවිතයට අප ජීවිතය පස්සපත්තරයෙන් ජීවිතය ප්‍රසනවටත් මෙන්න මෙතන උත්තර හම්බල තින දැන් එතකොට කල්්‍යාන මිත්‍ර සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක පැහැදිලි කරනවා මේ සංසාර ගමනේ නිමාව දකින්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනො න අන්න එක එක ක්‍රමවේදයක් තමා කල්්‍යාන මිත්‍ර සම්පත්තියම්. ත්තන දරුවන්ට ඕක එකතු කරන්න පුළුව ඕ එක තැනම්ම එකතු කළදේ. තවතැනක් අපි හැමදාම වන්දනා කරනකොට කියන ගාථාවක් තියෙනවා පින්කමක් අවසානයේදම වදනාව කවසායම කියන ගාතත ඉමිනාපුං්්‍යකම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාවනි භාන පත්තිය මකදිකයන් ඉමිනාපුං්ඥ කම්මේෙන් මේ පින්කම හේතු කර ගැන මාමේ බාල සමාගමු. කවදාකොත් අසත්පුරුසු ඇසරු කරන්න වඩේ පා. සතන් සමාගම හෝතු මගේ ජීවිතයට සත්පුරු ශාස්ත්‍රයම සිද්ධවිවා කොයි වෙනකන්ද යාව නිබ්බාන ප්‍රත්තිය නිවාන් දකිනකන්. එහින්ද අපේ ජීවිතයට අ අපිඉහත කාරණාවදි කතා කර ධන විනාශමකයෙන් තුළත්තියෙන පාපමිත්‍රේ නේද. දොකට අපේ ජීවිතයට වැරදි මිත්‍රේ කවු අප මුළු ජීවිතයම දුක් සහගත. ගොඩක් බවට පත්වන මේ කල්්‍යයාන මිත්‍ර සම්පත්තිය කියන එක නතක් කර නොකොට ශිස්ස ජීවිතයට ගොඩා පාඩන් ගොඩක් තියෙනවා මේ පාඩන් ගොඩම අපි මේ අපේ කාලවෙලාවත් එක කෙටියෙන් මං මේක වැදගත්ම කාරණාව මේ අපිට මේ හම්භච්ච කාරණාටික අතර තියෙන ඉතාමන්ම ඉහෙල තියෙන වැදගත්ම කාරණාව මේ කාරණාව මේ කාරණාවේදී කල්්‍යයාන මිත්‍ර සම්පා අපි ඇයි යාලු නේ අපි ජීත යාල ඕනයි අපිට තනිම වැඩකටයතු කර ගන්න පුුවන් පසල් ජීවිතය තුළ පාසල සමහරය තනිම වැඩකටුතු කරන හැබැයි අපිට පරිවාර සපත්තිය ගෙනක ඕන අපි මේ ලොක තනිම ජීවතයෙන් බ කවුරුහරි උදපකාරන්න හැබයි අවස්ථාවාදී නොවන අයහපත් නොවන මිත්‍රයෝ ටිකක් වෙන්නවා ඒකයි බුදු හාමුදුර දේශනාඟ නබජයේ පාපකේ මිත්තේ නැබජයේපුරිසාද බජේත මිත්තේ කල්්‍යයාන ජත පොරිසුත් ොඩිකාල හන හොුපුරුදු ගතාවක් මකද නබජයේ පාපක මි පා මිත්‍ර ඇසරු කරන්න. නැබජයේපුරිසා සත්පුරුෂ ඇතුර කරන්න ජේත මිත්්‍යේ කල්්‍යයාන ජේතක කිය ඇසරුරන්න මිත්තේ කල්්‍යයාන කල්්‍යයාන මිත්‍රය. ජේත පුරිස සත්පුරුෂයම ආශ්‍රය කරන්න සත්පුරුෂය කවදාක අප අපිට අනාර්ථයක් කරන්න මෙන්න මේ කාරණ වෙදී කල්්‍යාන මිත්‍ර සම්පත්තිය ද විරුදධාර්ථයයක් දැනගන්නප.ම විරුද්ධාර්ථය දැනගත්දී. මතක් කල දෙන්නම් මෙතන අපිට මිත්‍රපතිරූපකෝ. මිත්‍රපති්‍රියපකය අප මිතුරු මිරු වගේ ඉන්න අය කහිප දෙනෙක්ක න්නන. හතර දෙනෙක්ක ඉන්නවා. පලවෙනි කෙන අන්‍ය දත්තු හර ඔන්න බල නොගොලඟ ජීවිතේ මේ අය ඉන්නවද කියලා. අන්‍ය දත්තු හර කිය අප මුණහරි ගණඩබලා ගෙනනිනෑ. අපි ළඟට එනවා. උදහුවක් උපකාරයක් ඕනඋන වෙලාවට විතරයි. අනිත් වෙලාවට අහලකවත් නෑ. මේ කට කිය මේක තව ස්තර කරන තව තව ්‍යපායෝගක නමුත් මේ කාරණනාටික මතුපිටින් අපි අවබෝධයක් ඇති කරගම් අන්‍යත තුරගෙන මොනහරි ගඩලාගන කියන වචීපාරම මොකද වචනය තුළම තිනෙන වචීපාරම වචනයෙන් විතර තර මේ මනුසය දව කරන්නේ අපට කියනවා අනි ඕන වෙලා උදව්වක්කිල්ල මං උදව කරන්න. හැබැයි උදව්ව කල්ලගෙන ගිහාම මොක දෙවෙන්නේ. අද බෑ ඒ මට කිීවනම් මේක දෙන්න තිබ න්න තිබවා ඔයාගේ වෙන්න නැද ඕන තරන් තයෙනවන වචනයෙන් විතර මිල මුදලක් කිල්ලෝගෙමු අපරාධ ඊඒ කිවන දෙන්න තිබා දැන්නේද මේ දැන්දුන්නේ ඕවුන් වචනයෙන් විතර උද් කරන්න සමාජිමිනිස්සු. එහමයින්නවායා එතකොට තරම්ගන්නනාාමයාමි වනහරි ගණ්ඩ වලාගෙනාව එක්කෝ නැතං වචනයෙන් පමණක් කොදව් කරන වචී පරම. ඊට පස්සේ අනුප්‍යවාාන්. අපි කරන ඕන වැරදි වැඩා අනුහෝ කරග කරන් කරන්න කියලා ආං ඒ විදිහයට අපි බාහදහාවෙන්ම අපිම මොකද කරන මෝටිවේට් කරනවා අපි ල්ලු කරනවා මේ කරන්න කියලා අපි කරන වැරදි දේවල් අනු මත කරනවා. ඊළඟ ඊ අන්තිම කෙනා අපායසාහය මේ අප පාරහදැන කොටද අපිට නරකේට යන්න එකන්න වැරදි දුරාචාර පංච දුෂ්චරිතයම්ම සිද්ධ කරන්න උදවත් කරනවා අප තක් එක තුල වැ වැදදි වැඩි ොක්ොම කරන්න. එතකොට එයා සසර ගමන දිකර කටිරගන්න නමේ මෙයා දික්කර ගන්නතම අපිට පාරහදලදින් එයන බදුහදුරුගම මේ කට්ට අයිංකරනකි. මේයා අ යටටක අංකරගත්තම් පස්සේ. අපිට තෝර ගණ්ඩෝ කිවක් කහිප දෙන. කෞුදු තෝරගන්නකන් මේ අය සැබැහැමිත්‍රයෝ කල්්‍යයාන මිත්‍රයෝ පලවෙෙනගෙන උපකාර අපිට උපකාර කරන අපිට විපතයේදී අපි අතරල්ලා යනා එනෙම ප ලඟින් ඉන්න හැමවේම අපිට දවපකාර කරන අය තම උපකාරගමිත්ය දෙවැනි කෙනා සමාන සුක දුක්ක දුකේද මෙෙන්ම සැපේදි කියන මේ කාරණාව දැන් අපිට ඉන්න බොහෝ යාලුව ඉන්නේ සැපේදි විතරණ කරදරයක්ක් වෙච්ච වෙලාට අපිට අන්තිම තිතුරුවෙන් අප අම්ම තාත්ත ඉන්න විර නතා අපේ ලඟින් ඉන්න ගෙදර කවුරු හරි විතර තවට අපි සමාජයේ අපිට මේ සමාන සුක දුක්ක යාලු ඉතාමන් මඩුයි ඊලකෙන අත්තක්කායි. මි යාලු වගේ දෙලොව මෙලොව පරලව කියන දෙලොෝම සුවපත් කර ගන්න උදව කරන කෙන. අර කලින් කෙන එහෙමනමනි. එය අනුමතරන ඕන වැරද අනුමත ක නො මේ අහෙමන වැරදක් සිද්ධ වෙනන වැරද්ද පෙන්වාදීලා අපේ ජීවිතය හදාගන්න අපිට කියල දෙනවා. ඊළං එක අනිත් කෙන අන්තිම කෙන අනුකම්පක. අපේ ජීවිත වෙන අඩුපාඩුකං වැරදිතික ආඩිකක්ස්ස ගෙන ජීවිතය ඉස්සරහට ඇරගෙන යන්න සාර්ථ කරගන්ඩ මක පෙන්වන කියෙන. මේ කාරණාවටම මම තව වැදගත්ම කාරනාවේ වැඩිහිටි පර්ශව ඇතින්න හින්ද දරුවූ විදිහට වැඩිහිටියෝ දරු මේ හැම කෙනෙක්ටම වැදගත්වන ධර්ම කාරණාවකොත් එකතු කල දෙන්න ඒ මේ සාකච්ඡාවතවටක් රසවත්ව වෙන්න හේතුවක් බුදුරජාණන් වහන්සේ ලඟී ඇසුර කරපු රජගෙනෙක් කිරිය මේ රජරු තමා කොසොල් මහරජත්තුම ොහොඳටහල පොරුදු නේද කොසල් මහරත්තුමත්ක වෙච සංවාධත්්‍යයක ජතුමා ගොඩාක් සාකච්ා කලතින ගෙදර පා රජමාලික ප්‍රශ්නයක් වුණත් සමාජය ප්‍රශ්නයක් වන මොනොහරි දෙයක් වනත් දුවගන එනකොටද බුදුහා බුදුහාන්දරුව එහින්ද මේ රජුරත්ක වෙච්ච සාකච්ඡා ෝසල සංයුත්තය කියලා වෙනම සයුත්ත නිකා ගොන කොට සත්තිය මේ එක තැනක තියෙන සත්ත ජටිල කියල සූත්‍රය දවස බද හහාදදුර හම්බේ නවිල්ල බදු හාමුදුරුවට වැැඳලා රජ්ුරූ පැත්තක ඉඳගම් හිඳගෙන ල බුදු හාමුදුරුවන්න විහාරේදී විහාරයට පාරත් පේන උදහන්දරෙන්න් දන්ට පේෙන රජු තිමිසරේ පාරදිහත් බලනවා බුදුහාදුුරු දිහත් බල. ඔන්න ඔ අතරතුර පාරෙන් යනවා පරිබ්්‍රාජකෝ නිගන්ටයෝ අචේලක ඔය වගේ විවිධාකාර ස්ොරූපීං ඉන්න එකන ශ්‍රමණ වේසධාර. පිරිසක් යනවා යනකොට බුදුහාන්දුරු දිහාහ බල්ල කියනවා බුදුහාන්දුරණේ ඒච ෝක අරහන්තා හන්ද්‍ර මහන්න්නේ මේ ෝකන් රහත්තරි සක්කයන්නේ බුදුහන්දුර සිනහා පහල වෙනවා. ඇහි බුදුහන්දරුව දන්න රහවන්න කොහොඳද කියලා මේ රහතන් වහන්සේල පිරිසක් තමයි යන්න කියලා රජු ෝකීන බුදුහාහන්දුරන්න එහෙමද රජතුමනි කියලා බුදුහාන්ද්‍රෝ කියන රජතුමනි මිනිහෙක් තේරුන් ගඩ දැනහඳුන ගන්්ඩමන් ඔබට දැන මුතුකන්්ටිකක් දෙන්න කියලා බුදුහන්දරුව කියන වටිනා ලස්සන ගාතා අධර්ම ගාතාව වන්න රූපේන නරෝ සුජානෝ නොවිශසසේ ඉත්තර දස්සනේන සුසං්ඥතානංහි භ්‍යංජනේන අසංඥතා ලෝක විමා චරන්ති බලන්න බුදුහඳරෝක න වන්න රූපේන නරෝ සුජානෝ වන්න පාට නරූපන රූප නරෝ සජාන මිනිසු දැනගන්නබ දැ අද ලෝක අපි මිනිස දන ගැන්නකම හොඳන ඇඳ පැළදගෙන හිටියොත් ලස්සනට හිටියයොත්. අතායිටයිියකදදාගෙනන හෙම අවුත් අපි අහු නවද නැ්දම හොඳ මනස්සේ කියර ඒ වනාට බදුම හොරුුණෙන්නේ ඒකා තට බාහිර පෙනුම අපි නකට අවට්ට පිරස ගැෙන බාහිර සොරූපය දැකල් දැකපු ගමන් ආමයා හොඳයි හැබැයි සමහර වෙලාවට සමහර මිනිස්සු අහිංසක විදිහයට ඉන්නවා එහෙම ඉන්න මිනිස්සු හරි හොඳ ගුණ හපත් මිනිස්සු ලෝක සමාජයේ එහනම් නවන්න රූපේ නරෝසුජාන මිනිසු විශසාාස කර ෙප බදුහන්රුම් බලන්න කොච්ච ලසන පැදිරීම දැක් වර්නයෙන් පාටෙන් පිට පපුොත් මිනිෙක් කලුනන් අප හිතනවා සේ හරිනය කිය හැම කෙනෙක්ම බලන්න මොද වර්ණයයි රූපේ සමාජය තුළ මිනිෙක් සුදු පාට ැලි බැබල ඉන්නවන්න ොක හිතන්නේ හරි හොඳයි කිය හිතනවා මනිසුනත් බණහන්ඩ ඇතන්නේ හාන්තරොත් ලසනැද කියෙනව සමාජය තුළ අං එහම එක තියෙනවා බාහිර පෙනුම ලස්සන ස්වරූපේ දිහා බලාගන්න කටයුතු කරන. එතකොට නොවිශසසේ ඉත්තර දස්සනයන දැක දුටු පමණින් ඉතර දසනයක දැක දුටු පමණ ඉන්න විශස විශ්වාස කරන්න අපිමි කොත කරන්නේ හරිමයා හරි හොඳයි ලස්සනයි පැහැදිලි විශවාස කරනවා එහෙම වෙලලා මනිසුන්ට වරදදි න්නද. ු සං්‍යාතා නං ාන්නන මේ ලෝක මනි සං්‍යතා ලෝක විමාචරන මනිස්සු වැඩිපුරම හැ අසත් පුරුසුයෝ හොඳ මිනිස්සු විදිහට මේ ලෝකෙ හැසිරෙනවා දැන් මිනිස්සු කොච්ච රහුණදබල දැක දුටු පමණින් අපි සමාජයේ එහිනං ශිස්ස ජීවිතයේ වැඩිහිට ජීත ොගොල්ල සහල්ලාට ඔ්ගල්ලගේ ජීවිතයට කෙනෙක් තොර ගන්නවවා අපි එකක තෝර ගැනීම් කරනවන් ජීවිතයට කෙනෙක් තෝරගන්න වනං දැක දුටු පමණින් කවදා කොතිස්සාස කරන්න ඇඳබැලද ටිය කියලාලත් වි්‍යවාසරන්න එප රප ලසන්නන තිබ්බ කියල ති්‍යසාස කරන්නපා. දැන් රූපෙ ලස්සනයි කියලා ඇතුළෙ මොනවදේන ලස්සන හලාහල විසතියන වෙලාවල උත්තේ නො මේ දැං උදාාරණයක් විදිහට පාට වැඩුවෙන් වැඩුවෙන් මිනිස්සුගේ විසත් වැඩිඳ. බහිර ෝකෙ සමාජයේ ඇවිදෙන යන මිනිසු වලන්නු මොදට පාටට ඉන්නවා ලස්සන්ට පෙනුමට ඉන්නවා ඇවයිට ආත්‍රය කල්ල වලන්න්න ඕන්න. උොදවෙන්නේ උදුම විස ගොඩත් තියෙන්න්නේ ආංක මල බුදුහන්ර පැහදිලි කිරීම වර්තමාන සමයි පාට වැඩිවෙන්ඩ වැඩින් අපි හිතන්න ඕන මේ මිනිස්සු ටිකක් පරිසංවෙන් ඕන ජාතියක් කියලා. එතට පට වැඩිහිවා කියන අපට පොඩි අවධානවා තියෙනව කියෙන මතකෙක් තියාගන්නට ඕනේ. එතකොට බදහන්දර දෙිනි ගාාවෙන් තටිකක් ගැමුරින් පැහදිලි ක නවා. පත්තිරූපක මත්තිිකෝ කොන්ඩ ලෝච්ච ලෝහච්චමා නොස් ංචනය. චරන් තියකා පරිවාර චන්නා අන්ත ව සුද්දාා බහි සෝභමාන තර තතික ොඩ ෝච ුඩල න වචන තකයි කුඩ බරනය කියන වචන එනවනේ මට්ටකුන්ඩලි කතා ඒයි මේ මටකුන්ඩලිගේ කන පලදින ආබරණය තලාල පොඩි කරලා තිබ හිද එතොට කුඩලා බරණය කියන්නේ කන පලදින ආබරන. එතවට පතිරූපො මත්තිිකෝ කුන්ඩ ෝච කොඩලා බනය අපට හදන්න පුුවන් ලෝහෙන් හදලා ලෝහච් මානෝ සුවචන ෝහහිෙන් හද සන් න රත්තර ගාන්න ල. අත්තරනින් හදන්න පුලුවන් එහෙම නත්තං ලෝහෙන් ගදල රත්තරං ගාණ්ඩක් පුළුවන් අපි ඉමිටේෂන් කියනේද එතකොට මේ බාණ්ඩ දෙකම එකළඟ තිබ්බොත් අපි මේ හඳුනගන්න ක්‍රමය දන්නේ නැත්තං අපි මේකට රැට නට. ගොඩ නගල තිනෙකර ත්‍රැවටනවා හරි ඇතේක දත් ත්ම ොදික තරගන්න දය ඒ එක තෝරගන්න ක්‍රමවේද යට අපි හොයා ගත්තන් පස්ස ිට බලුවන්ම තියෙන නො කරන්නද මේ හරික තෝරගරග ආංග වගේ මැටියෙන් කරලා රත්තරං ගාල තිබ්බත් අපි අහුනුව සමහල්ලට පිරවටන ත බාහිර ලෝකී ජීවතන මිනිස්සු හරි මිනිස්සු තෝරගන්න කොට ඔන්න බල අපිට කොච්චර වැරදිලා තිකෙන. සමහරය රත්තරං ආලේප කරපුූ ඉමිඩේශන් වගේ න එතවට සුවන්චනයෙන් රත්තරංාලප චරන්තඒකා පරිවාරචන්න මේ අය මේ සමාජය හැසිරෙනවා. අන්තෝ වසුද්දා බහි සෝභමාන. අන්තු වසුද්ධ. ඇතුළත අපි රිසිදුයි. බහි සෝභමාන පිටත ලස්සන වලදැම මුළු රට්ටම පශ්න වෙලා තියෙන්නේ. මිනිස්සු තේරීමේදී. අපි තෝරල තියන්න හරි අයද සමාජී තෝර්ල තියෙන්නේ. යම් යම් තනතුරුවලට පත්කරලා තියෙන්නේ හරි අයද හැබැයි. හිෝමාන පිටත ලස්සනයි වලන්න සුදු පිරිවට ඇඳලා කොච්ච ලස්සටින්නන්න හැබැයි අන්තුෝවා සුද්ද ඇතුළද මොක දල අපිරිුදු එහං බුදුහාන්දුර දැන් මේ කාරණාව පැහැදිලි කරලා අපිට පැහැදිලි කරනවා අපේ ජීවිතයට කෙනෙක් දෝර ගන්නකොට මොකක්ද ග්ඩ ඕන නිර්ණායි නැත මේක කතාවකිල න්න වැඩක් ෙනන පලවිනික සංවාසේනකෝ මහාරජ සීලං වෙේ අබ්බෝ මහාරජතුමනනි එකට වාසය කරලා එකළඟ ඇසුරු කරලා ැන් අපි අපේ ජීවිතය කෙනෙ ඇැසුර කරණෙන යනකොට අපිට තේරෙන් ඇද මෙ මේ හොඳයි දැති කිය තරවාන අපි කතාබහ කරගන යනකොට ඇසුරු කරගනය යනකොට අපිට තේරෙනවා මෙයා කොහොමද කියලා මෙගේ හැසිරීම් පද්ධැතිය ජීවිතය තීරණ ගන්න විදි හැසිරෙන විදි කල්පනාරන විද අපට හොඳට ට. ඊලංකාරනාව සංවෝහාරයන සෝච යන්වේ ත අබ්බ. එයා කියන දේවල් වලට කන්දීම තුළි මේගේ සිතුම් පැතුම් ුණෝ දෙකලා අපට තේරුම් ගන්න පුලුව සහරය තරුම්ගඩ බෑන බාහිරම් බලපුගම තරම් ගන්නඩ බ එකට ඉඳලා එයා කියන දේවල්වට ඇහුම්ගන්දීලා අපට තේරුම් ගන්න පුළුව තව කරණාවක්ෙනන ආපදසුතාම විපතක් වෙච්ච වෙලාවට එයාගේ හැසිරීම සමරය කොච්චර කළබලව නොර බලන්න ස්ථානෝචිත ප්‍රඥාව කියන එක ජීවිතරය එකතු වෙලාතිෙන ඒවා හරියට ක්‍රියාත්ම කරගන්න බයිනම් අපි ඒවගේ යගෙන්ට පරිසංගෙන් නන. ජීවිත තීරණයක් ගන්න බැරිනා. අන්තිමික සාකච්ඡාය පඥ්ඥාවේ තබු. කතාබහ කරලා තේරුම් ගන්න පුළුවන් කවුද යාගේ ප්‍රච්ඥාව. බින්නමී නිර්ායක තුළතු මේ හතර තුළින් කෙනෙක්ගේ ඒකට වාසය කරලා එයාගේ කතාබා අනුව එයාගේ සිතුන් පැතුන් තේරුම් ගරගෙන විපතක් වෙච්ච වෙලාවදී හැසිරෙන විද තරුම් රගෙන කතා බහ කරලා ප්‍රඥාව තේරුම් හරගන මනුස්සේෙක් තේරුම් ගන්න පුළුවන් හොඳම නිර්ණායක ටික වලන් බුදුහන්ද්‍ර කොච්ච ලේසි දෙකක් මේ කීපයක් අපිට දිලතිනලග මේක තුවේරුම් හරගන අපේ ජීවිතයට එකතු කරගත් තොත් ඔන්න අපේ ජීවිතේ කල්්‍යන මි්‍රතා කල්්‍යාන මිත්‍ර සම්පත්ති හදාගන්න පුළුවන්ද බේත්ො අපිට අපි කියන අපිට කල්්‍යාන මිත්‍රනය කියලා මේ ර් කිහිපය තුලින් අපේ ජීවිතයට ලස්සන්න පුද්ගලි එකතු කරන්න පුොලු එහන්දා අපේ ජීවිතයට සාර්ථක පුද්ගලෙක් එකතු කරගන්න වග බලා ගැනීම මොක අපේ මුළු සංසාර ජීවිතයම් සුවපත්වවෙෙන්න්න හේතුව දැ අපි කාරණක් තුනක් කතා ඩාන සම්පදා ආරක්ක සම්පදා කල්ෑන මිතට කරනාව සමජීවි කතා සමජීවි කතාවා අප හමුදුර මේ අපේ සාමාන්‍ය පෙල දරුවන්ටත් එහෙම ලොකු එකක් නෑ මොකද මේ සමජීවි කතාව කියන්නේ කිය සම්බදධ එතකොට මේ කියෙන ප්‍රශ්න ප්‍රමාණ රවී නමුත් මේ සැර හ ප්‍රශ්නමත්වය මේ එන්ඩ පුළුවන් සම්භාවිධාවක් තියනා කියලා අපි අනුමාන කරනවා කාරනාවක් සමජීවි කතාවක් කියන කාරණාවේ දී අපේ ජීවිතය දැන් අප ධනය එපෙව්වා ඒවා ආරක්ෂා කර ගත්ත කල්්‍ය අනමිත සම්පත්තිය ඇති කරගත දැන් අපි උපේපු ධනය කොහොමද පරිහරණය කරන්න මේ ධනය පරිභෝජනය කරන විදිහ තමා බුදු හාදුරුව තන පැහැදිලි කරන්න. ධනය පරිහරණය කරන්න ඕන කොහොමද කියන කාරනාව. එතකට තමන් උපයෝපු ධනය පිළිබඳව අපි අනනසූත්‍රයේදී සැප හතරක් අත්තිසුක බෝගසුක, අනනසුක අනවජ්‍යසුක කියලා කාරණ හතරක් පැදිලි කරන උපයපු ධනය ගැන මම මේ කතා කරන කාරණ පාඩන් කිහිපයට එකතු වෙනවා. ඒකද දරුවන්ට මේ එක කාරණාවකින් මේ ඔක්කොමටික යම් ප්‍රමාණයකට ප්‍රමාණක වසිෙන් ඔලුවට එකතු වෙන වනන් වඩ වැදගත්ත හිදත මිරණ ැනිතට මතු කරන්නේ අත්තිසුක ධනය උපයගත්තන් පස්සේ අපිට සතුටත්තියන්න ඕනි ධර්මික උපයගත මංගාව ධනය තියෙනවා කියලා අපි ධනය වැරදි ක්‍රමයකට උපයගෙන තිබත් මොදවෙෙන අප හි ආහාර පාන අනුභව කරාවි යානවාන මිලමුදල් පරිහරණය කරාවි නොඒක් සුව පහසු ජීවිතයක් ගත කරාවි එවනට අපේ ඇතුලාන්තයෙන් අපි හදවත තුලින් කම්පාවට පත්වෙන බයින් ඇැතිගැන් මේ මේකෝ කොයි වෙේ හරි කවුරු හරි කියයිද. එතකොට ඒ කෙනාට මේ අපි කතා කරන මේ සැපේ චතුරුයි ද සැපේ කියලා හන්න පුළුවන් ප්‍රශ්නයක් අහන පුලන් කෙටි පස්න සඳහන්කරවන කෙටි පස්්නත යතින චතුරුවිද සැපයන් යනු කුමක්ද කියලා පශ්නයක් අහන පුළුව එතකට චතුරවිද සැප කියයන්නනමකද ඒ කිය ඒක සැපයලන්න පුළුවන් නේද මේ ලෝක පංච කාම සම්පත්ය කියල ලියන්න පුුවන් එහම විද අර්ථකන දක්වන්න පුළලබ ළමයි පුදුම ර්ථකන දක්වන්න. එතකොට මෙන්න මේ චතුරරිද සැප කියන්නේ අත්තිසුක බෝගසුක අනසුක අනමජසු. එතකොට මේ ගැන කියන සූත්‍රයේ මොකද කියලා හඩත් පුළුව මකද කියන සූත්‍රයේ. අනන සූත්‍රයේ අනන කියන්න ඇතට අත්තිසුක මට දනේ තියනවා කියලා සතුටු වෙන්න පුළුවන්. දෙවැනි කාරා බෝගසුක. ධාර්මික දනය තමන්ගේ ගෙදර දොරය අත් එක්ක දරමුණ පුරං එක්ක බෙදා හදාගන බුක්තිවිඳනකොට තමන් බලන්න අපි විහෙස මහන්සේල රස්සාවක් කරලා ඒකින් හම්බෙන ප වැටු ප හම්බලලා ඒක බුක්තිවිඳනු අප නිදහසේ අපි කාටවත් නයවෙලා නෙම කාගිව තොරකම් වැරගන් කරලා නෙමින් අපිට හදවෙතේ සතුටක් එධනය බෝගස්සුක භුක්තිවිඳන්න පුළුවන් ඉලං කරණ අනනසුක නය නොවීම සැපය දැන් අපි කොච්චර නයද රක් ක්න ආං ඕක මංදැන් සම්බන්ධ කරනවා සමජීවි කතාව කියන අය වැය තුලනය කරගඩ බැරිවීම තමා තුළනය කර ගැනීම තමා සමජීවි කතාව එතකොට නයවීම කියන කාරනාව ද මේ අපි බුදුහාන්ත්‍ර දේශන කන මේ තුලනය කරගන්න ඕන්න සබ තුලනය ගැන තරාදයන්න තුලනය කරන්නේ එතකොට මේ සමසේ අය වගේ වැෑශීරසියත් යම හයට පවත්වාගෙන යන්නවා දැන් අපේ බුදුහාමුදුරුව මේ කාරණාවදි පැහැදිලි කරනවා මේ ලෝකී ජීවත්වෙන පුද්ගලයෝ කොට්ටාස දෙකක් එකක් තමා තුලාධාරික අනිත් එක උදුම්බර කාදික ඔය වැගපජ්්‍ය සූත්‍රය පැදිලි කරනවා ධනය පරිභෝජනය කරන පුද්ගලෝ දෙන්න එක්කෙනෙක් තුලාධාරික අනිත් කෙන උදුම්බර කාධික දහර කියන්න අපි කතා කර පු තුලාව කියන්නේ තරාදිරි කියන වචනයන්න එතකොට දැන් අපි එදිනෙදා ජීවිතයේදී මනුස්සය ධනය හම්බ කරාගේ මුකෝ රුපයා ලක්ෂයක් කම්භ කරාගේ මන. එතවට ලක්ෂය මනුසය මේ ලක්ෂට මොකද කරන්නඩො. ම මුලින්ම මතක් කරා ඒක එන බෝගයේපුු ජයය එක කොට සහ මොකද කරන්නවා. අනුභභ කරන්නන්නවා. දේහි ම්න් පයෝයේ කොටස් දෙක් මොද කරන්න ආයෝජනය කරන්න ඕන පරි යම් යම් ව්‍යාපෘතියක් සඳහා යුද වන්න යහපත් ව්‍යපෘතියක් සන්න දැම අපිය අ ියෝධනේ වැරදි්‍යපෘති සඳහන එතුට වැරදි ව්‍යාපෘතිය ක ේදවත් මොකදලි ධනේ ටික එක්කෝ නැතිවෙලා යන හොරහතුරන් ගත්තව වගේ පත්තේට පත්න පහුගේ කාල මිනිසුන් හෝගේ ොලු පස් ඇතිවුණන්න එතකොට තමන් හරියට තමන්ගේ හම්බ කරපු ධනයේ ආරක්සා කරගන්න දැන්නන්නේෙත්නෑ තො රි ෝජනය කරන්න දන්න සම පරිෝජනය එතො ආයෝජනය කරන්න ඕන නිවරදි යෝජනය. එතකොට චතුත් අන්ජ නිදේ හතරන ගොඩස තැපත් කරල යන්න කිවවා. එතකොට තුලාදහරික පුද්ගලයා තමන් උපයවපු ධනය හරි තැනට හරි විදිට හරි ආකාරයට ක්‍රමාණුකූලෝ ප ගලපගන්නවා. ජීවිතේ යම් යම් අවස්ථාවන්ංල ඕන විදිහට හේ වගන්න තමන්ට ඇනුම් පැල ූ ගන්නවා. දැන් සමහර වෙලාවට අපේ අය ශීරසිේ. අපිට හම්බ වෙන්නේද ලක්ෂයක් නම් ඒ මනුස්සයායට වියදගෙන ලක්සේ කහමාරක් මොකද වෙන්නේ. ඕවුන් තුළනය වෙලාදලා වෙලා නෑ එක තමන් ආවා හැබයි තමන්ගේ හම්බේච්ච ලක්ෂේත් වියදන් වෙලා තව පනස්දාහ කොහෙන්හටි තව නය වෙලා එතකොට මේ නය ඊළඟ මාසමට ලක්ෂේ කහමාරක් පඩිය හම්බව නොද න ඊළග මාසටමට හම්බ න හම්බි ක්සේ. එතකොට ඊළඟ මාස ලක්ෂයහම් වනකොට මේ පනස් දහට තව පොලිට එකකුත් එකතු වෙලා අර ජීන චක්‍රය හරි පවත්වාග නන්න ැරිවල තවටික් ඩවෙලද දැන් අපේ ලංකාටේ ලා තින ඕකන මේද අපේ ලංකාවේ අය වැය වැය කරන එක වැය කරඩ ඕනි මොකටද කියලා හරි අවබෝධයක් නැති වුණ නිසාවෙන්නේ මේක කරන පාලනනය කරන අය මේක නිවැරදි ක්‍රම වේදය එති අන්. ආයා එක නයම් අපිවන්න තාව නයක් ගන්න. එ න නය බරිත වෙලා තියන්. එතකොට මේ ලංකාව මිනිස්සුන්ටවත් මේ ජීවත්වන හැම කෙනෙටමත් අනන්න සුකය කියන එක තියනවද. නය නොවීම අපි හැමෝටම නය වෙලා කොච්චර ණයක් තියනවද. එතකොට ආගේයේ විදිහට අපිට සමජීවිතා ජීවිතය හරියට පවත්වාගෙන යන්න බෑ අපේ ධනේ පරිභෝජනය කරන එක හරියට කරගත්තේ නැත්ත. එතකොට. ඒඟ කාරන ඒ රණාව උදුම්බර කාදික කියලා බුදු හඳදුරු සහං කරවා. අත්තිික ගහට නැගලා අතිික කියන ඉස්සර තිබ පැරණි ආහාරය. අත්තිික ගහත් නැගලාමි මනුස්සයා අත්තිික කඩනවා තමන් අවශ්‍ය ප්‍රමාණයට කඩාගෙන බහින්දත් පුළුවන්. අත්තු හොල්ලනවා තියෙන ගහට නගදී තියෙන් ටි හූරගෙන ගහට නගෙනනවා මොකද වෙන්නේ. පලවැලවල්වලින් බොහෝ ප්‍රමාණයක් කොහෙද තියන්නේ. එයා ගහෞඩ ක කියලවන ගෙඩි දහය පහලවක්කයි බෞත්්තරයක් කොතය ැබිම ආගේ වගේ අපේ ජීවිතයේ උදාහරයකොද අපේ මේ ජීවිතය පවත්වාගෙන යන්න ඕන පරිභෝජනය කරන විධහක්තියගන්න ඕන් නිවැරදි කළමනාරනය සහර ෙවල් දොරවල්ල ගොඩාක් පශ්න ඇතිවන්න ඔය පරිහරණය කිරීම හරිට කරගත්ත නති නිසා බලනය ගොඩාක් සමාජ පශ්න ඇති වෙලා තියෙන එකන අපි සමහර වෙලාවට වෙලඳ සැලකට ගිහිල්ල සමහර බඩු බාහිරාදිය මිලදීගන්නේ දැක්කටද අවශ්‍යතාවයටද. සමහර වෙලාවට එවනි දැන්නම් මිනිසු ටියක් හැදිලාය වසගතරෝක පීඩාත්තන ම්මාර්ථික පහුදාාවම් පස මිනිසු අවශ්‍ය දේ පමණ අපි උදාහරණයක් විදිහට මංක නිදසුනක් කියන්න ගෙදරක හතර පස් දෙන ජීවත්වන ගෙදරක පරිභෝජනයට එලවුලු ජාතිය ඕනි අපි එලවු කඩේර කියීල එලවු ටික කරගෙන නවා මේ ලොවුල අපිට ගඩාක්කල් තියාගඩ බැීම මාසියත් දෙකක් තියාගණන්නඩ බෑ. තියගෙන පුළුවන් කාමේ කාල සිීමමවතියන අපි දක්ක දක් එලෝල්ටි කොක්ොම රග නවා ඇරංග ඇල්ලා ගෙදර තියාගන ඔය සමහර තැන්වල ඔය එලොලෝලින් කී කියෙන් කී දෙයක් විසික්ක නොද කියලබල අපේ අරි නොන් කියලා ඉවතල නෝද කියබල මොක දෙලාති තමන් හරි කළමන එතකොට එතැන අපේ ගිහිල්ල තියෙන්නේ තමන්ගේ ධනඒත්තකි අ වැඩක් මහන්සේලා හම්බ කරපු ගොවයාගේ ශ්‍රමයයේ ක්ොම එක වෙලානම අපිට යම් දෙයක් එන්නේ එතකොට රටේ සම්පත් පාලකෝ නයවනා වගේම අපි කරන වැඩපිළිවල්ල සමහර වැඩපිළිවවල් පදනම් වෙලා හොකදවෙන්න. මේ තවතවත් අගාදේයට යනවා. ආං ඒවිදියට මේ ඕනම රටක් දියුණු කරන්න බැරින්නේ. අපේ රටවුනත් අපිට දියුණු කරගන්න බැරිකමක් නෑ ඒනං අරි කලින් කතා කරලා රට දාලා යන්න ඕන්න මනිස. රට තුල ජවත්ෙන්න්න පුළුව හැබැයි ජීවත්වෙෙන්න්න පුළුවන් වට පිටාව නිවැරදිආකාරයට නිර්මාණය නොවීම මෙන්න මේ සමජීවි කතාව මෙම හරියට පාලනය කිරීමෙන් සමන් කළමනා කරනය හැබැයි මේක හොඳම නිදුසන විදේශගත වනාට පස්සේ ඔන්න සමජීවි කතාව එකතු කරගන්න වෙලා ඇයි. එයාට ජීවත්වෙන්න ඉලක්කයක් ත්. අපට ඉලක්කයක් නැති වෙලා නැතිනය මේක කරගන්නවද. හම්ම වැටපක් කරගෙන ජීවතයන ඒ මක්කද දෙයක් තිෙන දෙයක් කාලා ජීවත්වන හෙමනි අරය කෙනෙගී ලක්ක ඇතියනවා. මේ ලක්කට අන්ඩ ඕන වැඩටික කරන්ඩ නේ ෙමන හොකද ඔන්න තැනටනවා. ඔය කාරණ ටික මේ උට්ටාන සම්පදා ආරක්ක සම්බඳ කලන කල්ල්‍යයානමිත තාස සම ජීවිකත මේ කාරණා හතර තුලින් ඔන්න ලස්සන උත්තරයක් ගොන්නගල මේ උත්තරයක් විතරක් නෙවෙේ ජීවිත පශ්න වටත් පිළිතුරක් කම්බ ලතින අන්තිමේද ව්‍යගපච්ච සත්‍ර මහිතනය පිට අවශ්‍ය කරුණු සේරමි කතාගලිවරයි අප හඳනවි මහ මංගල සූත්‍රයත් මේගේ මංගල කාරණ දියුණ දියුණේ දොරට සම්බන්ධව කතා කරන. මංගලකාරන්න තිස්ටක් තින අප හුනකට ිලබස එකතුව තිස් සට කල කියදන හැබැයි ප්‍රශ්න පත්තරය කවදවත්වේ තිස්සට මහන්නෙත්න හ අහන් මහාගල සෝත්‍රයේ දී මේ මහ මංගල සෝත්‍රයේ කාරණ කියද කියල හන. ඇ සට ට ගන හාමංගල සූත්‍ර මංගල කාරණ කිය රද කියලා හ එතට අපතකොට ප්‍රශ්න පත්වයනවා කරුණු දහයක් ඇසුරෙන් විමසන්න තකොට අපිහගර මේ දැ ශිෂ්‍යන්තති ප්‍රශනම ි රු දයකි හොම මක දියගන්න අප ිතර දේවේ හෝ වරු පරිි ද හෝ හැ රනාව හාමංගල සොත්‍රය කොට අපිට ක්‍රමේදයක් තිනමදද ඒ කරුණු ද කරුණු දහයක් කියන්නේ එතම කරුණු දහයක් සමහන් කරන්න කියලා තිබ්බට මඟතනේ ගොඩක් වෙලාවට කුණ දහම අරමුණු කරන්නනේ දාහම ඉල්ලනෙත් නෑ සාර්ථක පිලිතුරක් ගොඩ ගනවනං උදහරණයවද පලවෙවනි ගාතා අසේවනාච බාලානං පණ්ඩිතානන් සේවන. එතකොට ඔන්න ඔතනම අපි අර කතාකර අසේවනාච බාලාන ම සපුරස දැන් බලන්න කොච්චට සම්බන්ධතා විදීනදගේ නේද ඊලංකාරනාව මොනවත්ත න්නේ මාතා අපිතු උපට්ටානම් පුත්තධාර සංගහෝ මොක දෙතනත් තියෙනවනද මතා දෙමාවපියන්නගැක යම් කිසි කෙනෙක් නිවැරදි සාර්ථක උත්තරය ගොඩනගෙන වනම් අම්මට තාත්තන සලකනය කියලා පැදිලි කල්ල පැදිලි කිරීමක් තියෙනවන පු අ ගඩා ගැඹුරට න් ඕනි ෑ හැබැයි සාර්ථක උත්තරයක් ගොන්නගගන්න මේ කාරණාවන් කිහිපයක් නිදර්ශන සහිතවමයි. අපි ඉදිරිපත් කරන කාරණ අසත්‍යය නොවිය යුතුයි. අපි පිළිතුරක් සපයද්දී නිදසුනක් ඉදිර සමහර දරු රචනාව වගේ ලියලතියෙනවා සමහල්ලාට පිටු තුන හතර පහ ලියලතියනවා. හැබැයි. මෙතන එයාගේ කාරණ ගැලපීම එක්කෝ සත්‍යය කාරණ නෙවෙයි මාතෘකාට අදාල නොවේ ට මාත්‍රකාවට මංගල කාරණාවන් කියන කාරණාවේදී ජිවිතර ඔය කාරණය එකක් දෙකක් එකුතු කරගන්න රණ දෙක් සඳහන් කරන්න දහයමෝනෙනෑ දෙක් විතර සඳංගල තිබුතියාට සාර්ක ගඋත්තර ගොඩනනා කල යන අඩ්ඩුම ානේ ලකුණු පය හතරක්කොත් හම්බ නම අපහුල තවත්දයක් තම මේ මංග මහාමංගල සූත්‍රය ගත්තහමේ නිධාන කතාව නිධන කතා මන වක්්ගේද කියල ප්‍රශ්නිකුත් එයනවා හා මංගල සූත්‍රයේ නිධාන කතාාව වෙන්නේ බුදු හම්දුරයි කාලෙදී හිටියා මේ මිනිස්සු අතර පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා මොකද්ද මංගල කාරණ. මේ මොනෝද මංගල කාරණ කිය අපිට තියනොන එකක දැන් උදේ පාන්දර මනුසයකීම දැක්කෝ පුවත් දවසම යොරයි කියලා කියෙනවා හොඳ හොඳ කෙනෙක් දැක්කො තා දවසම හොඳ ආ ඒවාගේ මොනහරි ඇහුණු මොනවාර හිතු නොත් එහෙම දේ පාන්දරම අප පෝ ඉෙරෑ දැක්ක හීනෙත් හරිනෑනෙ කියන කියන වෙලාවල් තියනොට. එතකොට බීමේ වගේ බුදුහගෙන කාල මිනිස් අතර ගොඩ්නැගෙනවා දිට්ට මංගල් සුත මංගල මුත මංගල කිය. එතකොට දකින දේ මංගල කාරණාව. ඇහුුණ දේ මංගල කාරණාව. එතට අපිට හිතුණ දේවල් මංගල කාරණාවන්ගල එක කෙනයි එකක මත. එතකට මෙන්න මේ මති මතාන්තර මිනිස්සු අතර ඇති වන. එක්නෙදෙන්නේෙ අතර ඇ වෙල ිනිස්ස අතර සමාජි ප්‍රශ්නය බවට පත්තල සමාජ පශ්නයක් නතුන්නේ ඒක දෙවියන් අතරට පවායනවා. දෙවියන් අතර පවා ගියාට පස්සේ තමයි එක්තර දේතාවෙක් බදු හාන්දුරගාවට වෙල බහ දේවා මනුස්්‍යසාචය මංගලලානය චිින්ද. ආකංකමාන සොත්තානං ගෘහහි මංගල මුත්තම උදුහාන්දුරණේ බහෝ දේව මනුස්සාච. බොහෝ දෙවියන්ගේ මිනිස්සුන්ගේ අතර, ශ ඇති තින මංගලානය ච්චිින්ත මේ මේවා දේවල් මංගලකාරණ. ආකංකමාන ආකංකමාන කියන්නේ මේ අත ඇතිල තින සැකේ දුරු කරන්න බ්‍රහහි මංගලමුොත්තමගේ තු මංගල කරණ දේශනා කරන කර බුදුහන්රට ඉල්ලි මක් කර. ආගේ ඉල්ලි මනුව තම ඔන්නොක තම නිදහන කතා මිනිසුන් අතර ඇති විච්ච මංගලකාරණා මොනවද කියන ගැටලුවට දවියන් ඉල්න්න ද ඉල්ලිීමට බුදු හාදුර දේශනකර ෝත්‍රය ම ග . අපි මේ පාඩම සම්බන්ධ වෙන්නේ දියුණුවේ සහ පිරහිම දුරට ගැට දැ අපි අදම පරෝග වැඩසරහන් දෙක් ම කතාරම මේ දියුණුවේ දුොරටු ගැන මගහිතනන් අපි දැන් කතාගන්න හොඳයි මේ පිරිිහිම දුරට ගෙන මහිතන මේ පරාබාව සූත්‍රයඇසුරෙන් මයි ව පිරහීම දුරටු ගැනි අපේ ජීවිතයට අපි පිරිහිෙන්නේ මොනවද අර අසත් පුරු ශාශ්‍රයම මෙතන්ට එකතු කරගන්න පුළුව පිරිහීමේ දොරට කියන්නේ පරාබවසත්‍රයද බදු හාමුදුරුව පිරිහිීම දොරට ප්‍රදාාන වශයෙන් දොළහක් පිළිබඳව සඳහන් කරනවා. එතකොට මේ පිරිහීමේ දොරටු අපේ ජීවිතයන් තුළ තියද්දී. අපි මේ මුුණු සූත්‍රයම සාකච්ා කරන්න යන්නේ ැ. යම් කිසි කාරණාවක් පදනං වෙලා. සමාජය තුළ ජීවත්වන මනුස්සේ යම් කාරණාවක් පදනං වෙලා කටයුතු කරනවනං. එයාගේ පිරිහීම පිණිස අ ඒ. ඇගේ පරිහානයට හේතුවන කාරනාව බවට පත් වවා. එතකොට පිරිහිෙන්ට අපි ගොඩ නගාගන්න වැඩ පිළිවෙල. කරන කියන දේව සමාජි ජීවත්වෙන විදිහ. ක්‍රියාප පිළිවෙත් පුරණ විදිහ. ඇසුරු නිසුරු කරන විදිහ. එතකොට සමාජය තුළ දෙමාපියන්ට සකන්න නැත්තනන් වැඩිහිටියන්න ගරු කරන්නේ නැත්තන් සත්පුරුස ධර්මය කැමැති වෙන වනක් සත්පුරුස ධර්මය රුචි කරන්නේ නැත්ත. අසතන් දහම්මං රෝජේති. ඒ අත්පුුස ර්මය ධර්මය කැමති වෙනවා මෙන්නම මේ විදිී දේවල් සිද්ධ වෙනවානක් ඒකෙන් ඇතොල ගොඩන ගෙනවා එයා දිනෙන්දිෙන පිරිහෙනවා. ඇයි යාගව ධර්මය කියීන කාරණාව ඉස්මතුවෙන්න අසත් ධර්මෙන ගොඩ නැගින් එම දිනෙන් දින යාමකද වෙන්න පරිහානයට පත්වෙන. එතකොට මෙන්න මේ පිරිහෙන පුද්ගලයා නිවැරදි කරගන්න තම බදුහාන්ත්‍රමේ පරාාව සෝත්‍රයේ දේශනා කරන්න පිරිහීමේ ලක්සණ ඒ පිරිහිීමේ ලක්සන පිළිබඳව පොත පත පරිශලනය කිරීම තුින් කාරණා පිළිබඳව යම් ප්‍රමාණික අවබෝධයක් ඇතිකර ගත්තාන්නන් දරුවන්ට ප්‍රමාණවත් එතකට අපි ව විශේෂෙන් අවධානයමුකරේ ඔය ්‍යගපජ්්‍ය සූත්‍ර කාරණනා ටිකට තමා වැඩිපුර නැබුරුතාවයක් තියෙන්නේ හමකද වැඩිපුර සාකච්ඡා වන්න වහ වැඩිපුට ප්‍රශ්නය පශ්න හැදෙන්නේ නිර්මාණය වනි සා ජීවිතරයට අද ගත්වෙන්නේ ඔො රණ පරිහාණයට අරටික ගොඩනාගගතු පරියාය ව කාරනාටි කම නැති ර කාරණටික විතයටයතු කරගන්න කියන කාරනාවක් විශේෂසිෙන් අබෝධ කරගන්න ඕන ඒෙමයි මංහිතන්නේ අපේ කාලවෙලාවත් දැන් අවසන් වකන යන නිසා අපේ හමුදුරන්නේ ඉතිං මගහිතන්නේ දැන් අපේ දරුවන්ට විශිෂ්ට උත්තරයක් ලියාගන්න මේ පාලඩ මැසුුවෙන් මංගහිතන්නේ විශාල දෙයක් වුණා අප හමුදුරන අප මේ වැඩසහන් මාලාව ආරම්භ කරද්දිය අපිට මතක අපි පැරණි අධ්‍යාපන කරම කියන කතා කර පැරණි අධ්‍යාම කරම ගැන ඊළඟ වැඩසරහන්නේ කරන බලාපොරොත්තුවෙන් අප හන ඇතු පල ට සුම අප හමුදුරුවන්ට බෙහෙමෙන් මිස්තතුති අද පත්තෙක ම ීමවැට හනත්තික එක තුනාට බහම හ නට ේරවන් සරණ.